අවසන වශයෙන් රටට වැරදායි දෙයක් කිරීමට හැකියාව සහ අවස්ථාව ලැබෙන සියලුම අවස්ථාවලදී රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් මිලියන 21.5 කරන ජනතාව වෙනුවෙන් කිෂු ගොමස් ඉදිරිපත් වෙනවා. රයිට්. තාත්තා යනවා මොරටු ඉඳන් මාතරට අම්මව හම්බෙනවා මම ඉපදෙනවා මාතර ඊට පස්සේ මොරටුවට එනවා මගේ වැඩිපුර අධ්‍යාපනය හදාරන්න. අද කිෂු ගොමස් මේ ඉන්න තැන ලොකු රුකුලක් උනේ මොරටුව. පාසල් කාලය මිනිසෙක්ට සුන්දර වෙන්න බෑ. කවුරු මොන විදියට කිව්වත් පාසල් කාලය ජීවිතය බැරෑරුම් දෙයක් කියලා වටහාගත්ත ශිෂ්‍යෙක්ට පාසල් කාලය සුන්දර වෙන්න බෑ. ජයග්‍රාහකයෙක් කියන්නේ හැමතිස්සෙම නායකයෙක්. ඒතකොට මේ නායකත්වය කියන හැඟීම එන්නේ ක්‍රීඩාව තුළින් ලබා ගත්ත ජයග්‍රහණ එක්ක. මම ජාතික මට්ටමේ ශූරයා වෙනකොටත් මගේ පාසලටත් ඇත්තටම ක්‍රීඩා පුහුණුකරුවෙක් හිටියේ නැහැ. ඉලක්කයක් හදාගන්නට නම් තමන්ට තිබෙන්න ඕනේ දැක්මක්. දැක්ම කියලා කියන්නේ ෆීලිංස් රාශියක්, හැඟීම්. ඒ හැඟීම් ඒක රාශිය කරගත්තම මේකට චිත්‍රයක් මැවෙනවා. ඒ චිත්‍රය තමයි තමන් අත්පත් කරගත යුතු තත්ත්වයේ බවට පත් වෙන්නේ. ඒතකොට ඒ දැක්ම මා තුළ තිබුණා. මම හිතුවා ජීවිතේ සාර්ථකත්වයේ තියෙන්නේ ආදරේ රඳාපවත්වා ගන්න පුළුවන් නම් පමණයි. ඒතර ආදරය රඳාපවත්වා ගන්නට නම් තමන් නියැලෙන සෑම ශේෂ්ත්‍රයකම ජයග්‍රාහකයෙක් විය යුතුයි. ඒ හඳුනා ගැනීම හඹා ගියා මං මගේ ඉලක්කය හැටියට. ඉලක්ක ඒ ආකාරයෙන්ම සපුරා ගත්ත නිසා ඒ පුජ්‍යලයට පත් වුණේ. ඒක නිසා ඉලක්කය හීනය නොවිය යුතුයි. ඉලක්කය හීනයක් නම් ඒක හීනයකින් ඉවරයිනවා. ඉලක්කයක් කියන්නේ අල්ලන්න පුළුවන්, අතගාන්න පුළුවන්, ෆීල් කරන්න පුළුවන් දෙයක් විය යුතුමයි. හීනයක් කියන වචනට ඇත්තටම මම කැමති නැහැ. ගොඩක් අය ඒ වචනේ පාවිච්චි කරනවා. නමුත් අපි දන්නවා සාමාන්‍ය ජීවිතයේදී හීන කියන දේවල් ඈත තියෙන දේවල්. ඈත තියෙන දේ ලං කරගන්න නම් ඉලක්කය වෙන විදියකට පාවිච්චි කළ යුතුයි, අවබෝධ කරගත යුතුයි, ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුයි. ස්ක්‍රිප්ට් එකක් තිබිය යුතුයි. නමුත් ස්ක්‍රිප්ට් එක ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරගන්නට ගොඩක් අවස්ථාවල නොහැකි වෙන්න පුළුවන්. මොකද මේ පරිසරය වෙනස් වෙනකොට බාහිර තිබෙන බලපෑම් එක්ක අපිට ගනුදෙනු කරන්න වෙනකොට ස්ක්‍රිප්ට් එක ඒ අවශ්‍ය විදියට වෙනස් කරන්න හැකියාව සහ ඒ අවශ්‍යතාවය තිබිය යුතුයි. ඒ ස්ක්‍රිප්ට් එක වෙනස් කිරීම මගින් තමයි වෙනස් වන ලෝකයේ තුල අවසාන ප්‍රොඩක්ෂන් එක, එහෙම නැත්නම් ඒ නිෂ්පාදනය අපිට අත්පත් කරගන්න හැකියාව ලැබෙනවා. මම ජීවිතය බරපතල දෙයක් හැටියට සලකපු පුජ්‍යලේ. ඒකත් එක ජීවිතය ජය ගන්න නම් ඒ කාලේ තිබිච්ච පරිසරය තුල මම කොහොමද වාණිජමය වශයෙන් සාර්ථක වෙන්නේ? ඉස්සෙල්ලාම පුජ්‍යලේක් හැටියට සමාජයට යම් කිසි දෙයක් කරන්න නම් සහ අර මම කියපු ඒ හඳුනා ගැනීම, ඒ ගෞරවය ලබා ගන්න, ඒ අවශ්‍යතාවය මත තමයි මම තීරණය කරන්නේ නෑ මම රැකියාවක් කරන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනට කියලා. ඒ අරමුණ පෙරදරි කරගෙන තමයි මට කරන්න පුළුවන් රැකියාවල් මොනවද කියලා මම හොයන්නේ. ඒ කාලේ ලෝකේ හරි විශාල ලෝකයක්නේ. අද වගේ නෙමෙයි. අද මෙතන ඉඳන් ඇමරිකාවට යනවා කියන එක අපි ඇඟිලි තුඩේ දුර, තත්පර ගානක දුර. නමුත් ඒ කාලේ එහෙම නෙමෙයි අසක්ක. ඉතින් එතකොට ඒ විශාල ලෝකයේ තුල හොයාගන්න පුළුවන් දේවල් සීමා සහිතයි. ඒ සීමා සහිත වාතාවරණය තුළ මම තීරණය කරනවා නෑ අල්ලවි කරුවෙක් විය යුතුයි. ඒකට හේතු තිබෙනවා. ඉතින් ඒ හේතු මත මම තීරණය කරනවා මම මේ ශේෂ්ත්‍රයට යොමු වෙනවා. ඒකෙන් මම බලාපොරොත්තු වෙන තැනට යනවා කියලා. ඉතින් කතා කරන භාෂාවෙන් කියනවා නම් මුදල් හම්බ කිරීම තමන්ට වාණිජමය ස්ථාවරත්වයක් ලබලා දෙනවා. ඒ වාණිජමය සාර්ථකත්වය තමයි සමාජයට වැඩදායි පුජ්‍යලෙක් බවට පරිවර්තනය වීමට තිබෙන එකම යාන්ත්‍රණය, එහෙම නැත්නම් එකම වාහනය කියන එක මම එදත් හිතුවා, අදත් හිතුවා, මම හෙටත් හිතනවා සහ මම සියලු දෙනාටම කියනවා අන්න ඒ විදිහට හිතන්න. මොකද රටක් හැටියට අද අපි මේ පත් වෙලා ඉන්න තත්ත්වයට පත් වෙලා ඉන්නේ සහ මේ තියෙන සියලුම ප්‍රශ්නවල මූලික දේ වෙන්නේ වාණිජමය සාර්ථකත්වයක් නැති එක. මුදල් නැති වුණාම තමයි මිනිස්සුන්ගේ ගුණදම් මිනිස්සුන්ට රැකගන්න බැරි වෙන්නේ, වැරදි වැඩ වලට යොමු වෙන්නේ, අර තමන්ට අවශ්‍ය සම්පත් නැති වුණා. පළවෙනි දවසේ ඉඳන්ම මමම වුණා. පාසල් කාලය තුළ මම වුණ විදිහට ක්‍රියාත්මක වුණේ ඒ දේම තමයි, ඒ ආකාරයෙන්ම තමයි මම රැකියාව තුළත් ක්‍රියාත්මක වුණේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මට හැකියාව ලැබුණා මගේ ලීඩර්ස්ලා කියලා ඒ කාලේ හිටපු අය පුදුම කරවන්න. ඒක උදාහරණයක් කියනවා නම් පළවෙනි දවසේම මගේ රැකියාව කළා, මම රිපෝට් එක ඇරිහාම මගේ ලීඩර් මට කතා කළා කියනවා
මම වැරද්දක් කළා තියෙනවා මේ report එක ලියනකොට කියලා. මම කියනවා නෑ මම වැරද්දක් කළා නෑ. හරි දේ තමයි report කළා තියෙන්නේ. ඔව් කියනවා නෑ මේ දේ වෙන්න බෑ. මේ දේ ඔබට කරන්න බෑ. මේ ඔබ බොරුවක් කරන්නේ මේ report එකේ ලියන්නේ බොරු කියලා. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් ගවේෂණයක් කරනවා. කළා ඔහොම හොයාගන්නවා නෑ මම මේ දේ කළා තියෙනවා කියලා. ඒක තමයි මගේ පටන් ගැනීම. මම කරපු වෙනස් විදියට කරපු එකම දේ තමයි මිනිස්සුන්ගේ හදවත් වලට කිඳා බැහිම අනිත් අයට වඩා සාර්ථකයි. ඒ කිනා බහින්නට හැකියාව ලැබිච්ච නිසා කොකාකෝලා පොඩිමෑන් අනුවර්ත නාමයක් රටේ ජනාධිපතිතුමාගෙන් මට එනවා. ඒකට හේතුව වෙන්නේ ගම්මුදාව කියලා කියන්නේ ලංකාවේ ලොකු පෙරලියක් වෙච්ච සංදර්ශනයක් සහ රටට නොයෙකුත් විදිහට අගය නිර්මාණය කරපු ක්‍රියාවලියක් ක්‍රියාදාමයක්. ඒ වගේ තැනකට ගම්මුදාව ගෙනිච්චා එවකට හිටපු ජනාධිපතිතුමා ආර් ප්‍රේමදාස මහත්තයා. දේශපාලනය ගැන මට කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් ඒ ගම්මුදාව සම්බන්ධව වැඩ කරන නොයෙකුත් ආයතන නියෝජනය කරමින් පැමිණෙන සියලු දෙනා අතරම හිටපු පොඩිම පොඩි කොල්ලා කිෂු ගෝමස්. එතකොට මට වැඩ කරන්න සිද්ධ වුණේ ඒ කාලේ නම් කියනවා නම් දන්න නම් කිව්වොත් රෝසි සේනානායක මැතිණිය, රවින්ද රන්දෙනිය මැතිතුමා, සතිෂ් චන්ද්‍ර එදිරිසිංහ මැතිතුමා සහ තව නොකිය යුතු නම් කීපයක් තිබෙනවා. මේ අය තමයි ඒ වකට හිටපු ජනාධිපතිතුමා එක්ක බොහොම කුළුපඟව බොහොම සමීපව වැඩ කරපු අය. මම මේ නම් කිව්වේ ඒක අය දැවන්ත චරිත සහ මට වැඩිය ගොඩක් ජ්‍යෙෂ්ඨයන්. මේ අතරේ මේ පොඩි කොල්ලා ගිහිල්ලා ඒ ඔවුන් කරන වැඩම කරන්න ගියාම යම්කිසි අනන්‍යතාවයක් ඇති වෙනවනේ. අනන්‍යතාවය තුළ ජනාධිපතිතුමා රටේ මම මෙතෙක් දැකපු කාර්ය ශූරම කැපවීම අතින් ගත්තොත් කැපවීම වැඩිම දේශපාලඥයා. මම නොබියව කියනවා. එතකොට ඒ පුජ්‍යලයා මාව දැකලා මට කියනවා කොකාකෝලා පොඩි මෑන් කියලා මට ඒ නම දීලා මායක ගනුදෙනු කරන්න. එතකොට එතුමා මං උදාහරණයක් කියන්නම්. මේක මම හිතන්නේ මුළු රටම දැනගත යුතු දෙයක් සහ අනුකරණය කරනවා නම් අනුගමනය කරනවා නම් කළ යුතු දෙයක්. එම නිසා මම කියන්නේ එළිවෙන්න පාන්දර 3ට එතුමා ඇවිල්ලා ගම්මුදාව ඇතුලේ තිබුණු ස්ටෝල් සහ ඒ නොයෙකුත් ඒ ආයතන ඇවිල්ලා චෙක් කරනවා. සිරිසේන කුරේ මැතිතුමාත් එක්ක. සිරිසේන කුරේ මැතිතුමා තමයි ඒවකට ඒ විෂය භාර අමාත්‍යතුමා හැටියට හිටි. එතුමා එක්ක ආර් ප්‍රේමදාස මැතිතුමා සුදු සරම සහ ෂර්ට් එක ඇඳගෙන සිරිසේන කුරේ මැතිතුමා තොප්පිය දාගෙන රෑ 3ට 3:00 4ට කලින් නොදන්වා ඇවිල්ලා බලනවා කළ යුතු වැඩ කළ යුතු ආකාරයෙන් කළ තිබේද. එසේ නැතිනම් ඊට පස්සේ දවසේ උදේ 7 වෙනකොට අපිට මීටින්ග්ස්. ඒ මීටින් එකේදී ඔහු කිසිම නෝට්ස් ගැහිල්ලක් නැතුව සියලු දෙනාගෙන්ම ප්‍රශ්න අහලා ඒවට විසඳුම් ඉල්ලනවා. ඒ තමයි ඒ චරිතය. ලංකාවට ලොකු පාඩුවක් ඔහු නැතිවීම සිදු වුණා. මිලියන 8ක් වන ශ්‍රම බලකායෙන් 20%කට පුළුවන් නම් ඔහුගෙන් 50%ක් අනුකරණය කළ අනුගමනය කරන්න මේ රටේ ඒක පුජ්‍යල ආදායම ඩොලර් 4000 සිට ඩොලර් 8000 දක්වා වසර පහකින් ඉන්නේ. අවසාන වශයෙන් තමන් මේ ලෝකෙන් නික්ම යන දවසට ඇස් පියාගන්න ලං වුණාම තමන්ට අහන්න තියෙන එකම ප්‍රශ්නේ තමයි හදවත් කීයක් දුකටපත් කළාද ඔබ මේ ලෝකෙන් නික්ම යන්නේ? හදවත් කීයක් තෙත් කළාද මේ ලෝකෙන් ඔබ නික්ම යන්නේ? ඔබට කී දෙනෙක් ආදරය කෙරුවාද? ආදරය තමයි ජීවිතේ සාර්ථකද නැද්ද කියලා තීරණය කරන එකම මිනුම්දක්. ආදරය කියන්නේ සේලයින්. සේලයින් වලට එහා ගියපු දෙයක් වෙන්න පුළුවන්. සේලයින් හැටියට පටන් ගත්තාම ඒ ජීවිතේ ගොඩදා ගන්න, ජීවිතය නැවත ප්‍රාණවත් කරගන්න, ජීවිතය සාර්ථකව ඉස්සරහට ගෙනියන්න, ගරුත්වය ආදරය ඒ ළඟා කරගන්න, මිනිස්සුන්ගේ හදවත් වලට කිඳා බහින්න සහ මිනිස්සෙක් හැටියට ඉපදුනහම මේ ලෝකයට ඒ මිනිස්යාගේ සිදුවිය යුතු යුතුකම ඉෂ්ට කරන්නට නම් ඒ දේ ඒ ආකාරයෙන් සිදුවිය යුතුයි.